අයිබෝවන්. කෙනෙකුන් විසින් කරන ලද කුසල අකුසල කර්මාණුව විශේෂයෙන්ම ඔහු හෝ ඇය ඒ පින්වත් කුමරා හෝ කුමරිය මෙලොව උපත ලැබුවේ නම් ඒ උපත ලද කුමරාට හෝ කුමරියට තමවුන්ගේ දෙමව්පියන් විසින් දෙන වටිනාම සහතිකය තමයි, මුල්ම සහතිකය තමයි ජන්මපත්‍රය. මේ ජන්මපත්‍රය පිළිබඳව අද බොහෝ දෙනා කතාබහට ලක් කරනවා. විශේෂයෙන්ම ගහ තාරකා, සූර්ය තාරකා වගේම සූර්ය සහ මේ කාලචක්‍රය අනුව ඒ උපන් පින්වත් කුමරා හෝ කුමරියගේ අනාගතය කෙබඳුද, ඒ වෙලාවත් එක්ක ඔහුගේ සෝ ඇයගේ ඉරණම තීන්දු වන්නටත් සමහරක් අවස්ථාවලදී හේතුකාරණා වෙනවා. ඒ සියලු කාරණා පිළිබඳව අපි මුල් තැන දෙන්නේ විශේෂයෙන්ම ජ්‍යෝතිෂයට. ජ්‍යෝතිෂය අනුව කෙනෙක්ගේ උපන් වෙලාව, ඒ වෙලාව අනුව තමන් උපන් රාශිය කුමක්ද, එවැගේම යන කලදසාව, හෙට කොහොමද, අනිද්දා කොහොමද, අනාගතයේ කොහොමද, වර්තමානයේ උනේ මොකද්ද, මේ සියලු කරුණු කාරණා පිළිබඳව අපි දැනගන්නේ ජ්‍යෝතිෂය විග්‍රහ කරමින්. ඒ අනුව හැබැයි ඒ ජ්‍යෝතිෂය විග්‍රහ කිරීමේදී ඔබේ කේන්දරය බැලීමේදී වඩා ප්‍රවේශම් වන්නට ඕනේ ඔබ වඩාත් විශ්වාස කළ, ඔබ වඩාත් ගෞරව කළ, ඔබ වඩාත් ඔබට පැහැදිලියයි හැඟෙන විශ්වාසවන්ත වූ ජ්‍යෝතිර්වේදියෙක් හමුවන්න. ඒ හැමුවීම තුළින් තමයි ඔබට පැහැදිලි විවරණයක්, ඒ වගේම ඒ වෙලාව පිළිබඳව නිශ්චිත සටහනක් ඔබට දැනගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ අනුව අපට එවැනි වාසනාවන්ත, ජනප්‍රිය, සම්මානනීය, ඒ වගේම විශේෂයෙන්ම අනාවැකි පළ කරමින් ඒ අනාවැකි සඵල වෙච්ච ප්‍රවීණ ජ්‍යෝතිෂවේදියෙක් තමයි ජීවිතය සහතාරුක වැඩසටහනත් එක්ක එකතු වන්නේ. බුදුමාව ආයිබෝවන් කියලා මුලින්ම පිළිගන්නවා. ආයිබෝවන් අපේ විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති, සම්මානනීය ආචාර්ය, ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී විජිතරෝහණ විචේමුනි මහතා තමයි අදත් ජීවිතය සහ තාරුකා වැඩසටහනත් එක්ක එකතු වන්නේ. ඔබ දන්නවා ජීවිතය සහ තාරුකා වැඩසටහන මේ වන විට යුගයේ ඉතාමත්ම කාර්ය බහුලතම වැඩසටහනක් වගේම ජනප්‍රියම වැඩසටහනක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඔබ සතියක් හැර හැම සඳුදාවකම රාත්‍රී 9:30 වෙනතුරු ඇඟිලි ගණන් කරමින් බලා සිටින්නේ මේ වැඩසටහනට, ජීවිතය සහ තාරුකා වැඩසටහනට සම්බන්ධ වන්න. අපි අද මුලින්ම අවතීර්ණ වන්නේ විශේෂයෙන්ම විජිතරෝහණ මහත්මා, මේ කාලසර්ප යෝගය පිළිබඳව බොහෝ දෙනෙක් අපෙන් ප්‍රශ්න කළා, මොකක්ද මේ කාලසර්ප යෝගය කියන්නේ? ඔවුන් මේ කාලසර්ප යෝගය, සර්ප කියන වචනයට මම හිතන්නේ බිය වෙලා තියෙනවා. නිසා අද මට හිතුණ ඔබතුමාගෙන් මුලින්ම විවරණයක් ගන්න, ඒ වගේම ඒ පිළිබඳව පැහැදිලි තාවයක් ලබා ගන්න, මේ මොකක්ද කාලසර්ප යෝගය කියන්නේ කියලා. මේ ගැන අපි කතා කරලා තියෙනවා. මේ මට මතක හැටියට කාලසර්ප යෝග කේන්දර ආවම මම දුරකථනයෙන් ගත්ත කේන්දර වලට ඒ ගැන විග්‍රහයක් කරලා තියෙනවා කලින්. නමුත් අදත් අපි ඒ විග්‍රහ කරමු. මොකද කාලසර්ප යෝගය ගැන කිසිම හොඳක් කියලා නැහැ ඉසුරයන් වහන්සේලා. හරි, කාලසර්ප යෝගය යෙදෙන්නේ ගියා කලින් ආත්මවල පුරුෂයෙක් නම් බිරිඳට වද දීපු අය. බිරිඳක් නම් කාලසර්ප යෝගය ඇවිල්ලා තියෙන්නේ පුරුෂයට වද දීපු අය ලෙස තමයි මම සලකන්නේ හඳුනා ගැනීමේදී. මේක විවාහ ජීවිතයේ කම්කටොළු කරදරවලට පටලවන මේ කාලසර්ප යෝගයේ මගේ අත්දැකීම මම කියන්නම්. යෙදෙන හැටි කාලසර්ප යෝගයේ අත්දැකීම කියන්න කොච්චරක්ද කියන, විවාහ ප්‍රමාද වෙන එක එකතකින් තියෙනවා. විවාහ වුණොත් දින 365ම එක නිවසේ කාමර දෙකේ ජීවත් වෙන්න වෙන අවස්ථාවල් තියෙන රණ්ඩු දබර වෙලා. ඒ තරම් මම බලලා තියෙන ගොඩක් කාලසර්ප යෝග තියෙන කේන්දරවල කාන්තාවකේ තියෙනවා මහත්ය එක්ක නැව්වල රස්සාව එක්ක ත්‍රිවිධ හමුදා පොලිසිය, එයාට හැමදාම ගෙදර එන්න බෑනේ. ආ, ඒ වගේ තත්ත්වෙන් එක්ක විදේශගත වෙලා ඉන්නවා. එහෙම දුරස්භාවයට පමුණුවනවා. මේ කාලසර්ප යෝග හැදෙන්නේ රාහු කිය රාහු කේතු කියන ඡායාග්‍රහය දෙන්න මුල් කරගෙන. මේ දෙන්නගේ අපි කියමු යම්කිසි කේන්දරයක රාහුගේ රාහු එකේ ඉන්නවා කේතු කතේ. වම් පැත්ත ගත්තොත් එක ග්‍රහයක්වත් නැහැ. කියන්නේ 1 2 3 4 5 6ට වෙනකම්. අන්න කාලසර්ප යෝගය. අනිත් පැත්තේ කිය අපි කියමු වම් පැත්තේ තියෙන දකුණු පැත්තේ ගත්තොත් 7 8 9 10 11 එක ග්‍රහයක්වත් නැහැ. රාහුගේ තුගෙන් එක පැත්තක ග්‍රහය නැතිවීම කොටිම කියනවනම් මේ කාලසර්ප යෝගය තමයි. හැබැයි මේ නවාංශක කුණ්ඩලියෙත්
මේක තියෙනවා නම් ඒක ප්‍රබල ලෙස ජීවිතයට බලපෑම් මෙල්ල කරනවා. එහෙමයි. ලක්නේ තිබ්බ පළියට යමක් කියන්නේ අද මං මගේ මේ මේකට මම තව ටිකක් එකතු කරන්නම්. මම මේ කේන්දර බලනකොට සමහර මිනිස්සු බලලා මේ ජ්‍යොතිර්වේදීන් ලංකාවේ මිනිස්සුන්ගේ මරණ සහතිකෙත් දීලා ඉවරයි, මරණ දිනෙත් දීලා ඉවරයි, දරුවෝ දෙන්නෙක් එක අනාථ වෙනවා කියයි මේ වගේ පට්ටපල් බොරු කියලා තියෙනවා මේ ජ්‍යොතිර්වේදී. මං ඒ කේන්දර හිමියෝ මං අර කියනවනේ ඔබට සැටිස් නැත්නම්, සතුටු නැත්නම්, සෑහීමකටපත් වෙන්නේ නැත්නම් තවත් ජ්‍යොතිර්වේදීකුවෙන් බලන්න කියලා කේන්දරේ එහෙම කේන්දර ගොඩක් මල් ළඟට පහුගිය කාලේ ආවා. ඉතින් ඒ අයට කියපු දේවල් බැලුවම මං ලැජ්ජාවටපත් වෙන මේ ජ්‍යොතිර්වේදින්ද කියලා. ඉෂුවරය වෙන්න බෑනේ අපිට. මම කියන්නේ මං තාම ඉගෙන ගන්නවා කියලානේ. අනාවැකි කියලා තියෙනවා තමයි. නමුත් ඇයි මිනිස්සු මෙන්ටලි මානසිකව මෙහෙම වටන්න මෙහෙම කියන්නේ? ඒ දරු දෙන්නෙක් එක එක කෙනෙකුට කියලා තියෙනවා මේ අනාථ වෙනවා කියලා. එහෙම නෑ. නවාංශක කුණ්ඩලිය පරික්ෂා නොකර බවත් බවන් සිද්ධාන්තයට අනුව ගැඹුරින් කේන්දරේ පරික්ෂා නොකර දඩිබිඩි ගාලා ලක්නේ බල්ලා කියලා තියෙනවා. නවාංශක කුණ්ඩලියට ගියාම හත්පසින්ම වෙනස්. මං කියලා තියෙනවනේ උපාලි විජේවර්ධන මහත්මයා මීන ලක්නේ ලක්නාධිපති ගුරු නීචයි. නමුත් නවාංශක කුණ්ඩලිය ගුරු උච්චයි. ඒකයි කෝටිපති ශේෂ්ඨේ ව්‍යාපාර ශේෂ්ඨේ දැවැන්තයක් උනේ. ජාත්‍යන්තර ව්‍යාපාරයක් උනේ කැන්ඩෝස් ස්වාමී ලෝකෙට අරන් ගියේ. එංගලන්තයේ අශ්වපාව මිලට ගත්තී. කැන්ඩෝස් කියලා අශ්වපාව හිටියන. ඉතින් මේ ජ්‍යොතිර්වේදීන් මම මේක අහන් ඉන්නවා. මං හිතන්නේ ජ්‍යොතිර්වේදීන් ගොඩක් මේකට තමයි බලනවා. තනු මේ මිනිස්සුන්ට කියන්නේ නෝ තමන් බැඳලා තියෙන්නේ පොරොන්දම් ඉස්සම ගැලපිලා නෙවෙයිනේ. එක පොරොන්දමක් දෙකක් අල්ලලා මිනිස්සුන්ට බඳින්න දෙන්නේ මේ දරුවන්ට. එන අපරාධයක්, ජාතික අපරාධයක් මේ කරන්නේ සිංහල ජාතියටම. මං කරුණාකර ඉල්ලීමක් කරනවා ජ්‍යොතිර්වේදීන්ගේ තමුල්ල මිනිස්සුන්ට මෙන්ටලි වැටෙන්න, මානසිකව වැටෙන්න කේන්දර කියන්න එපා කියලා. සෝම හිමියන් ජීවතුන් අතර ඉදිරි කේන්දර විරුද්ධව කතා කරනකොට මම ඇහුවම ওই ටික තමයි මට කිව්වේ. මෙන්න මේ වගේ මානසික රෝගීන් ටිකක් ඉන්නවා ජෝතිෂවේදීන්. මිනිස්සු මානසිකව වටෙනවා. මේ මිනිස්සුන්ට එහෙම කිව්වම ඒක ඔළුවට දැම්මම ඒක බලපාන මුළු ජීවිත කාලෙටම. මල් ළඟට ඇවිල්ලා මේ මිනිස්සු විසතුන් මරන් යනවා සෑහීමකටපත් වෙලා බැඳලා යන්නේ මට කියලා. අනේ ඔබතුමාට පින් සිද්ධ වේවා කියලා. බලව මේ කියපු මිනිස්සු බොරු. ඊයේ මං ડોක්ටර් කෙනෙක් මගෙන් කේන්දරේ බැලුවා කුලියාපිටියේ. මේ ડોක්ටර් 40 මැරෙනවා කියලා කියපු ජ්‍යොතිර්වේදියා දැන් මැරිලා ඉවරයි. 40 මැරෙනවා කියලා. මේ දැන් 39යි. තව ගුරුවරයෙකුට එහෙම කියලා තියෙනවා. මේ බොරුනේ මේ ඔක්කොම කියන්නේ. මේ මිනිස්සු කොහමද ඉෂුවරය වෙන්නේ? දිව්‍ය ඥාන තියෙනවද මෙයාලට මැරෙන ළමස කියන්නේ? මේ බොරු. මේකෙ මෙන්න මෙහෙමයි පුළුවන්. විවාහ ප්‍රමාද දෝෂයක් තියෙනවා අපිට ඒක කියන්න පුළුවන්. ජීවිතේ හොඳ කාලයක් තියෙනවා නම් අපි ඒක කියනවා. කේන්ද්‍රයක 5-9 අධිපතියන්ගේ தත්ත්වය බලලා ඒ වගේම තමන්ට රාජ්‍යෝග තියෙනවා නම් දේශපාලනයෙන් ඉදිරියට යන්න පුළුවන්. තමන් ඉන්න ශේෂ්ත්‍රයේ ඉහළට යන්න පුළුවන්. හැමෝටම රජ වෙන්න බෑ. ඒ වගේ தත්ත්වයන් මේකේ තියෙන්නේ. මෙතන මේ මිනිස්සුන්ට මේක හරි ප්‍රශ්නයක් වෙලා නේ. ඉතින් මේ ජ්‍යොතිෂ විනාශ කරන්නේ මේ කට්ටිය තමයි. ආ මම අනිවාර්යෙන් කියනවා. අබැයි මිනිස්සුන්ට බුද්ධිමත්ව හිතන්න ඕනේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය 108ක් කැඳෙව්වා ජ්‍යොතිර්වේදී. අනේ රසිත තවුසට විතරයි කියන්න පුළුවන් උනේ ඒකාන්තෙම බුද්ධත්වයට පත් වෙනවා කියලා. අනිත් ඔක්කොම 100ක් දෙනාම සක්විති රජ වෙනවා කිව්වා. එහෙනම් මේ ජ්‍යොතිර්වේදී මොනවා කිව්වත් ඔබලාගේ යුතුකමක් තියෙනවා බුද්ධිමත්ව හිතා බලන්න. ආ කියන හැම දෙයක්ම මේ විදිහට අහන්න එපා. ඒකයි මං කිව්වේ වෙනස් ජ්‍යොතිර්වේදී ළඟට යන මං ග්‍රහ පොරොන්දම ගැන කතා කරා. මේක ගැලපෙන්නේ නැත්නම් බඳින්න දෙන්නේ නැහැ. හරි අපරාධයක්. 10-18 එකයි මේක ගැලපෙන්නේ. එහෙම තියෙනවා. තව ඔය යෝනි පොරොන්දම ගත්තොත් මේ අර මේ සතුරු යෝනි තියෙනවා නම් ඒකත් මෙයාලා ප්‍රශ්න කරගන්නවා. එහෙම නැහැ. මුකටිය නෑ නෙමෙයිනේ මිනිස්සු කියන්නේ. ඔක්කොම ගැළපිලා ඔන්න ඕක වැරදි නම් ඒත් මේ මිනිස්සු බඳින්න දෙන්නේ. මේක නෙවෙයි වෙන්න ඕනේ. කේන්දරයක විවාහයේදී මේ සෙනසුරු ගහගේ කුජගේ தත්ත්වය තමයි මූලිකම වෙන්නේ. හරියට විවාහයක් දෙන්නෙක් අතර පවත්වාගෙන යෑමේදී බහුම දෝෂ තියෙනවා නම් අනිත් එක්කෙනාටත් තියෙන්න ඕනේ. හරි? ඒක බංග වෙන්නේ එතකොටනේ. සෙනසුරු හතේ නම් අනිත් කෙනාගේත් හතේ වෙන්න ඕන. මොකෝ සෙනසුරු කියන්නේ තපස් වගින ග්‍රහයෙක්. කුජ කියන්නේ ඊට එහා යන ග්‍රහයෙක් කාමුක පැත්තෙන්. ඉතින් ඒක ඒව බලන්න ඕන මිනිස්සු. ඒ හැම පැත්තම බලලා ඕනේ මේ අපි මේ කරන්න මේ මෙතන මට නම් එන්නෙම හරි කනගාටුදායක තත්ත්වයක් මේ ජ්‍යොතිර්වේදින්ගෙන් අහන්න ලැබේ. මෙයාලා දීපු උපදේශ අනුව මිනිස්සු ඒ මානසිකව වට්ටපු වැට්ටිල්ල කියා නිම කරන්න බෑ. ගියනෝ නැතුන් ලබත්තක් දන්න බෑ කියනෝනේ. මෙන්ටලි මං ඉල්ලීමක් කරනවා මිනිස්සුන්ට මෙහෙම මානසිකව වැටෙන්න මොකුත් කියන්න එපා කියලා. තමන්ගේ හොඳ කාලේ නරක කාලේ කියලා මැරෙන්න තිබ්බත් මං මැරෙන්න මැරනවා කියලා කියන්නේ. මේ මිනිස්සු ඒක විඳවනවනේ.
එම කියන්න බෑ. කාලවකවානුවක් කියන්න කිව්වත් කමන්නේ මේ ටිකක් අවුරුදු 60ක් 70ක් පැනලා මරණ එකක් කිව්වට කමන්නේ. දැන් ඔය කැන්සර් රැදිලා වගේ නම් මිනිස්සු ඉන්නවා. කේන්දරයට අහු වෙනවා යම් යම් විදියට බලනකොට. නමුත් අපි කියන්න නරකයිනේ අය මාසය යනන් තව ජීවත් වෙන්නේ. අපි ඔයා මැරෙන්නේ නැහැ කිව්වොත් තව සැනසීමක් තියෙනවා. ඕක නෙවෙයිනේ ජ්‍යොතිෂයේ මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. දරුවෙක් අධ්‍යාපනය කරනවා නම් ඒ දරුවගේ අධ්‍යාපන තත්ත්වයේ කලා විෂයන්ද වාණිජ විෂයන්ද සයන්ස් විද්‍යා විෂයන්ද මේ දරුවට ගැලපෙන්නේ. ඕක බලන්න එනවා ඉගෙන ගන්න ඕ ලෙවල් පාස් ළමයින්ගේ දෙමව්පියෝ. ඕ ලෙවල් පාස් උනෑම් පස්සේ තමයි අන්න නියම බුද්ධිමත් දෙමව්පියෝ බලවනවා. දැන් අදමල් ළඟට ආව ඒ දෙකයි සී තියන්නේ අනිත් ඒවට. මේ ළමයා සයන්ස් කරන්න දාලා වැරදිනේ. ඒ නමයි ගත්ත ළමයි බින්දුවයි. ඔතන දරුවට ඕන දේ තීන්දු කරන්න එපානේ. දෙමව්පිය බුද්ධිමත් වෙලා දරුවට කියලා දෙන්න මේක කරන්න කියලා. එහෙමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ කාලසර්ප යෝගයේ තිබුණත් ඔබ අනිසිබියක් ඇති කරගන්නට එපා. ඔබේ කේන්ද්‍රය මම අර ඒකයි කිව්වේ මුලින්ම. හරි, නිවැරදි කේන්ද්‍රය පිළිබඳව නිවැරදි වார்த்தාවක් ලබා දෙන, විග්‍රහයක් ලබා දෙන විශ්වාස කළ හැකි ජ්‍යොතිර්වේදියෙක් හැටියට අපි ප්‍රකට සම්මානනීය ජ්‍යොතිර්වේදී විජිතරෝහණ විචේමුනි මහත්මයා අපි ඒකයි කිව්වේ ඔබට විශේෂයෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. විශ්වාසවන්ත ජ්‍යොතිර්වේදියෙක් ලවා ඔබේ කේන්ද්‍ර සටහන බලා ගන්නට කියලා අපි ආරාධනා කරන ගමන්